హలో, ఇది శుభదాసక్కి వెళ్ళి పిలిగన్నదత్తా ఖావలా మిల్క్ యూట్యూబ్ ఛానల్ ఎక్కడ ఇది మేక కలిన్ వీడియో ఎక దేవని పార్ట్ ఎక సాంగ్ ఎక సంపూర్ణమ కరణ వీడియో ఎక దేవని పార్ట్ విదిరిత మే వీడియో అది గెనాల దీన్ని కలిన్ వీడియో ఎక కేల దున్న కొహమద ట్రాక్ ఎక సహ బీట్ ఎక బ్యాలన్స్ కరన్నే ఏవగే మే బీట్ ఎక కొహమద గహన్నే ఏవగే వెడటిక తమ కేల దున్నే ఏ వీడియో ఎక మం కివ్వా దేవని వీడియో ఎక గేహని దాయన్నే బేస్ ఎక హదన విధి గన కేల ඉතින් මේක ගෙනල්ලා තියෙන්නේ බේස් එක හදන විදිය බේස් එකක් කොහමද අපේ බීට් එකටයි සොන් එකටයි එකට එකතු කරලා මැච් කරන්න කියලා මේ දවස්වල ටිකක් අපිට වහිනවා නොයිස් එකක් ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට වැස්සේ වුණත් කමක් නැහැ වීඩියෝ එක කරා නම් හොඳයි කියලා හිතුවා ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ එහෙනම් වැඩි කතා නැතුව අපි යන් කෙලිම වීඩියෝ එකට ඉතින් මුලින්ම කියන්න දෙන්නේ ඔයා තවමත් කවලා මිල්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එහා පැත්තේ bell icon එක click කරලා තියාගන්න. හරි අපිට මුලින්ම කරන්න දෙන්නේ මේ විදිහේ new pattern එකක් අරගෙන ඒක මේ හරියට දාලා ඊළඟට කරන්න දෙන්නේ plugin pick එකට ගිහිල්ලා Sintrus කියන plugin එක open කරන්න මෙන්න මේ විදිහට. මම Sintrus plugin එක මේ විදිහට දාගත්තා. ඊළඟට අපිට මේකේ base එක draw කරනවා කියලා තමයි කියන්නේ. base එක draw කරන්න තියෙන්නේ මම ඊට කලින් මගේ තියෙනවා මම හදාගත්ත කලින් හදාගත්ත ප්‍රීසෙට් එකක් ඒ ප්‍රීසෙට් එක මේකට දානවා මේ හැරි තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් සින්ඩ්‍රොස් බේස් කියලා ඒක මේ විදිහට drag and drop කරනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඉතින් ඔය විදිය සවුන්ඩ් එකක් තමයි අපිට ඇහෙන්නේ ඒක මම මේකේ E5 කියන එකේ තමයි draw කරන්නේ E5 කියන එක අපි හොයාගමු හොයාගමු ඉක්මනටම හරි මෙතන තියෙන E5 එකට තමයි මම දැන් දාගන්නේ මේ විදිහට මේ පොඩ්ඩක් විතර හදන්න වෙලා යනවා ඉතින් ඔයාලා බලලා කැමති විදිහට හදා ගන්න පුළුවන් හරි මම මේ විදිහට තමයි හදන්නේ මේක පොඩි වෙනසක් කරන්න ඕනේ මම එක පාදර දැම්මේ බේස් එක පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ මේ විදිහට मगे हिते तीन एन विधि पोडक भीतर उन्होंता मट आसा तीन राइट थिंग वैदा एन्नी हर ये इधर तमाय एन्नी देंगल में बीट अत्तिक राइट मंगे के दिगट में दाना में विधी हेड़ बलों प्ले करला राइट अन्नोम आप बेस हेदी तव अब विनीम दागान इट कल मम्मी का नंबर इकट्ड दागना मुकदापे स्लॉट वोट मिक्सर की स्लॉट वोट ओन का प्लगिंग दाने मेम अडजस्ट कर
හරි ඔය විදිහට ඒක දාලා මම තවත් ප්ලගින් එකක් මේකට දානවා. මේකට හාම්ලස් කියන ප්ලගින් එක තමයි දාන්නේ. හාම්ලස් ප්ලගින් එකෙන් අපිට මේ ඒක drag and drop කරන්න බෑ. මම බැලුවා 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 ඒක කරන්න බෑ. ඒක වෙනින්ම අපිට මේකේ FL Studio ඇතුළටම දාලා එතනින්ම තමයි ගන්න තියෙන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එක පොඩ්ඩක් විතර එහෙ හැරිට skip කරනවා. ඉතින් අපිට අපේ බේස් එක මයිකාව තියෙන මම මේ සේව් කරලා තියෙන මෙන්න මේ හැටි තමයි drag and drop කරන්න තියෙන්නේ. ඒක ඊළඟට harmless කියන plugin එක උඩට මේ විදිහට drag and drop කරනවා. මෙන්න මේ sound එක තමයි මට ඕන කරන්නේ. ඉතින් මම උඩින් Syntrax එක හදාගත් ටිකම මේකට copy and paste කරනවා. ඒකට මෙන්න මෙතන click කරලා මේක select කරලා මේකට copy and paste කරන්න. හරි ප්ලගින් දෙකෙන් යන්නේ කොහොමයි. හරි ලොකු වෙනසක් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකත් පොඩ්ඩක් එහෙම වොලියුම් එහෙම අඩු වැඩි කරලා හදන්න ඕනේ. හරි ඒ වැඩෙත් ඒ විදිහට තමයි ඉවර වෙන්නේ. අපිට තව තියෙනවා මේවා ඇඩ්ජස්ට් කරන්න. රයිට් ඒ සවුන්ඩ් එක නම් වඩාම ලස්සනයි. බලමු දැන් අපි කොහොමද යන්නේ කියලා. දැක්කනි අමුතුම ලස්සනක් තියෙනවා ට්‍රැක් එකේ. තව වැඩ ගොඩක් තියෙනවා. මේවා එහෙම රීසෙට් ඇඩ්ජස් කරගන්න ඕනේ. දැක්කනි ඔය විදිහට තමයි අපේ බේස් එකයි බීට් එකයි විතරක් කියන්නේ. මේකත් මම නම්බර් 2 එකට දානවා. හරි දැන් අපි මෙතන මික්සර් එකට දාපු දෙකම එකට තමයි යන්නේ. වන් සෝන් එකත් එක්ක. දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි යන්නේ. අපිට තව කරගන්න තියෙනවා. මේකටත් මේ විදිහට නමක් දෙන්න ඕනේ. මම මේකට බේස් කියලා දීලා කලර් එක මෙන්න මේ පාට සිලෙක්ට් කරලා දානවා. ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ හැම දෙයකටම කලින් මේක සේව් කරන්න ඕනේ. මතක් කරලා ඔය හදන ට්‍රැක් එක විටින් විට සේව් කරන්න. ඒක ගොඩක්ම හොඳයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපි පොඩ්ඩක් මේක මෙතන ප්ලේ කර බලමු. ඉතින් ඒ විදිහට සෝන් එක ඉවර වෙනකම්ම බේස් එකයි සේරම මේ දිගටම දාන්න. ඊට කලින් මම මේ මේක ඩිලේ එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අඩු කරනවා. හරි ඊළඟට මම කරන්න යන්නේ මයිකා සිම්බල් එකක් තියෙනවා. ඒකත් මේකට ඇඩ් කරනවා. මේ විදිහට ඇඩ් කරලා වෙලා ඒකටත් එෆෙක්ට්ස් වගේ දේවල් තියෙන්න ඕනේ. ඒකත් මම මේ විදිහට ඉක්මනින් දා ගන්නවා. මේක නම් ඉතින් හැමෝම දන්නවනේ. එහෙනම් මම වැඩි විස්තර කරන්න යන්නේ ඒකන. හරි ඒකත් හරි. දැන් අපි පොඩ්ඩක් බලමු සෝන් එකත් එක්ක කොහොමද යන්නේ කියලා. අපේ සිම්බල් එක මම මේක මේ විදිහට ප්ලේ කරලා බලනවා.
හරි දැන් මම කරන්න යන්නේ මේකම රිවර්ස් විදිහට යන්න මේකත් යුනික් කරලා මෙන්න මේ විදිහට ඒක රිවර්ස් දෙනවා. ඊට පස්සේ අපිට මේක රිවර්ස් විදිහට ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මේක හරියටම මේ වගේ පොයින්ට්ස් ඉඩ තියන්න එපා. ඒක මේ විදිහට කට් කරන්න මුලින්ම වදින තැනටම මම ඒකත් මේ විදිහට කට් කරනවා. එකේ පොඩ්ඩක් මේ විදිහට බලලා අනිවාර්යයෙන්ම පිච් එක ඇඩ් කරන හැම එකේම පිච් එක රීසෙට් කරන්න. පිච් එක කියන්නේ ඔරිජිනල් පිච් එක තමයි ඊළඟට එන්නේ. අපි බලමු මේක දැන් පොඩ්ඩක් ප්ලේ කරලා කොහොමද යන්නේ කියලා. රයිට්, ඒකත් හරි ලස්සන වෙන අවුලක් නැහැ. ඊළඟට කරන්න තියෙන්නේ මම මේක සිම්බල් එක කියන්නේ මේ දෙකම එකට මේ විදිහට බීට් එක පටන් ගන්න තැනටත් දාලා ප්ලේ කරලා බලනවා. බීට් එකයි බේස් එක විතරයි. හරි ඉතින් ඒ වැඩේ සම්පූර්ණයෙන්ම හරි. සිම්බල් එකයි රියොබ් එකයි එකත් හදලා බේස් එකත් අපි ලස්සනට හදලා තියෙන්නේ. දැන් ඉතින් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ විදිහට නිව් පැටර්න් එකක් දාලා අපේ පීක් කන්ට්‍රෝල් එක හදන්න. ඊට කලින් මම මේකට නමක් දෙනවා පීක් කන්ට්‍රෝලර් කියලා. ඊට පස්සේ අපි කලර් එක දාමු. මේකට මම බ්ලැක් දාගන්නේ. පීක් කන්ට්‍රෝල් එකෙන් තමයි අපේ සොන් එකට ලොකුම ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. මම ඒක මේ විදිහට සොන් ඉවර වෙනකම් දාන්න ඕනේ. මොකද පීක් කන්ට්‍රෝල් එක සොන් එක ඉවර වෙනකම් යනවා. ඒ හින්දා මම මේක ඉවර වෙනකම් දානවා. ඒක අපි කික් එකක් දාන්න ඕනේ. කික් එක මම ගන්නෙ මේ නෙවර් කමින් ඩවුන් කියලා එකේ තියෙනවා ලස්සන කික් එකක්. අන්න ඒක. ඒකේ වොලියුම් එක උඩින් වැඩි කළා. ඒකේ ට්‍රැක් නම්බර් එක වෙන නම්බර් එකක් නැති එකකට දාලා මේ විදිහට හතරක් දානවා. ඊට පස්සේ අපි මේකට මික්සර් එකේ දාන්න ඕනේ එෆෙක්ට් එකක්. ඒ එෆෙක්ට් එක දාන්න මේකට ගිහිල්ලා ප්ලගින් පිකර් ගිහිල්ලා කන්ට්‍රෝලර් යටතේ තියෙනවා පීක් කන්ට්‍රෝලර් කියලා. ඒක මේ විදිහට දාන්න ඕනේ. ඒක දාලා ප්ලේ කරද්දි අපිට ඒක ප්ලේ වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් පාතින් ඒක පීක් එක වදින විදිය පල්ලෙහැම් පේනවා. ඉතින් ඒක දාන්න කියන්නේ පීක් කන්ට්‍රෝලෙන් කරන්න තියෙන්නේ අපි බේස් එක මේ වගේ දේවල් වලට කික් එක වදින තැනදී බේස් එක අඩු වෙන විදිහට. ඒක මට අතරම පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ. ඒක කළාම තමයි බලන්න ඕනේ ඔයාලට. يعني අපේ බේස් එක ඒ හරියට කික් එක වදින තැනදී ඩවුන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කිසි වෙනසක් වෙලා නැහැ. මේක මෙතෙන්ට ලින්ක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකේ වෙනස වෙන්නේ. මම මේක මේ විදිහට ලින්ක් කරලා ඉන්වර්ට් දීලා 0.5 දීලා මේ විදිහට දානවා. දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. අන්න ඕක තමයි පීක් කන්ට්‍රෝල් එකෙන් වෙන්නේ. අපි බේස් එක වදින තැනදී බේස් එක කික් එකත් එක්කම ගානට මැච් වෙලා ගානට අඩු වෙනවා. මම මේකටත් මේ වගේ එකක් දෙනවා. නිකන් මේක සිරි සිරි ගාලා සද්දයක් යනවා දැම්මහම. එහෙනවනේ. ඉතින් මේක දැම්මල් පස්සේ ලොකු වෙනසක් වුණා. ඔයාලට ගහිනව ඇති. ඊළඟට කරන්න තියෙන්නේ ඕපන් ප්ලගින් පිකර් ගිහිල්ලා මේකටත් අපේ බේස් එකටත් රියොබ් එක දානවා. හරි, ඒක ඉදිරියට දාලා මේක පොඩ්ඩක් වෙනස් කරනවා. ඉතින් මේවා වැඩිම පාවිච්චි කරන ඩබ් ස්ටෙප් වගේ සොන් හදද්දී
හරි රියොබ් එක වැඩි වගේ හිතන මම පොඩ්ඩක් අඩු කරනවා ඒක. දැක්කනේ දැන් අමුතුම ලස්සනක් තියෙන අපේ ට්‍රැක් එක. දැන් මම මේක කොකටත් සේව් කරනවා. සේව් කරද්දි මතක් කරලා පුළුවන් නම් එක දෙක කියලා වෙනින්ම සේව් කරලා දෙන්න. පළවෙනි එකටම ඔක්කොම සේව් කරනවා. සමහර වෙලාවදී මේවා ඩැමේජ් වෙන ඉඩ තියෙනවා. හරිතින් ඒකත් හරි ඔය විදිහට තමයි වෙන්නේ. තව වැඩ ටිකක් කරන්න තියෙනවා අපිට. ඉතින් ඒවා මම පාට් 3 එකෙන් කියනම් පාට් 2 එකේ අදට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම කිව්වා වගේම බේස් එක හැදුවා. ඊට අමතරව අපි සිම්බල් එක දාගත්තා. පීක් කන්ට්‍රෝල් එක දැම්මා. ඉතින් මේ වීඩියෝ එකේ මට මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් බීට් එකේ තව බීට් එක ඉවර වෙනකම්ම දාලා ඒකට තව ඔටෝමේෂන් වගේ දේවල් දාලා එෆෙක්ට්ස් ගොඩක් ඊළඟ වීඩියෝ එකෙන් දාන්න තියෙනවා. ඉතින් ඒවත් දාලා ඊළඟ වීඩියෝ එකෙන් ට්‍රැක් එක කම්ප්ලීට් කරන්නම තමයි හිතාගෙන ඉන්නේ. සමහරවිට ඊළඟ වීඩියෝ එක ගොඩක්ම දිග වෙන්න ඉඩ තියෙනවා. මේකත් ඉතින් විනාඩි 15කටත් වැඩි ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඊළඟට එන පාට් එකේ නොටිෆිකේෂන් ඔයාලා මිස් නොකර බලන්න කැමති නම් අනිවාර්යෙන්ම කවලම් මිල්කේ channel එකට subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් බලන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙනවා. ඔයාලට සුබම සුබ දවසක්.